XPS 30. റോളണ്ട് ആയത്തിനെയും അടുത്തിമ്മ നിഷ്പാദനെ കള്ള തീരണേ XPS 30 കീബോർഡ് ഒക്കെ റോളണ്ട് XP സീരീസ് ഒക്കെ പാസ് തമായി മേക്ക് ഹുന്നുള്ള ദീല തീരണേ XP കീബോർഡ് ഉള്ള XP 10, XP 30, XP 50, XP 60, XP 80 കീല കൂട തിബ നമുക്ക് XPS කියන සීරිස් එකේ 10 එක සහ XPS 30 විතරයි නිර්මාණය කරලා තියෙන්නේ. අර XP රේන්ජ් එකම මේ කීබෝඩ් දෙකට අන්තර්ගත කරලා තියෙනවා. XP සීරිස් එකේ එක්ස්පෙන්ෂන් කාඩ් ගහන්න තිබ්බා ටෝන්ස් වෙනම ගන්න. නමුත් මේ XPS 30 ඒ කාඩ් ගහන එක අයින් කරලා ඒ වෙනුවට එක්ස්පෙන්ෂන් සොෆ්ටවයර් තමයි දීලා තියෙන්නේ. ඒවා නොමිලේ රෝලන් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සියලුම එක්ස්පෙන්ෂන් බෝඩ් වල තිබ්බ සියලුම ටෝන්ස් ටික, සියලුම කාඩ් ටික මේ ඒ විදිහට බින් ෆයිල් එකක් ලෙසට අරගෙන ඒක මේකේ පෙන් එකක් කරහා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒක තමයි මේ කීබෝඩ් එකේ තියෙන විශේෂත්වය සහ ඒ එක්ස්පෙන්ෂන් සොෆ්ට්වෙයාර් සේරම රෝලන්ඩ් ආයතනෙන් නොමිලේ තමයි දෙන්නේ. XPS 30 කීබෝඩ් එකේ මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා. ඊළඟට කර්සර් එක මෙහෙම තියෙනවා. අපිට ටෝන්ස් එතනින් මාරු කරගත්ත හැකි. මේකේ බෑන්ඩ් ගොඩක් සේව් කරගන්න පුළුවන්. ටෝන්ස් නම්බර් 10ක් තියෙනවා. ඒකේ කැටගරිස් ටික වෙන වෙනම පෙන්වලා තියෙනවා. ඊළඟට ෆේවරිට් එක තියෙනවා. අපිට ෆේවරිට් එකේ ටෝන්ස් දාගෙන මේව කරන්න පුළුවන්. ඊට පස්සේ මෙනු රයිට් ෂිෆ්ට් එන්ටර් ඒ ටික තියෙනවා. මෙතන තියෙනවා කීබෝඩ් ෆංක්ෂන් ටික. කීබෝඩ් එක ස්ප්ලිට් කරන්න පුළුවන් කොටස් 4කට. ඊළඟට ටෝන් ඩුවල් ටෝන් දාන්න පුළුවන්, ලේ කරන්න පුළුවන්. ඊළඟට ආපේජියෝ තියෙනවා, ටච් සෙන්සිටිව් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඊට පස්සේ පැච් පර්ෆෝම් මෙතන තියෙන්නේ. ඊළඟට ට්‍රාන්ස්පෝස් ඔක්ටේව් අප් ඩවුන් තියෙනවා. ඊළඟට තව විශේෂ දෙයක් තියෙනවා මේ කීබෝඩ් එකේ. ඒ තමයි වෝකඩ එක තියෙනවා. වෝකඩර් එකෙන් අපිට පුළුවන් මයික් එකක් කරහා ටෝන්ස් ප්ලේ කරන්න, අපිට කටින් පිඹලා එහෙම ප්ලේ කරන පහසුකම දීලා තියෙනවා. ඊළඟට මේකේ මයික් ඉන්පුට් එකක් තියෙනවා. මයික් එකක් අපිට ඉන්පුට් කරාට පස්සේ පිච් කරෙක්ටරයක් තියෙනවා. ඔටෝ පිච් කරලා දෙනවා. අවුට් සින් කළොත් ඒක පිච් කරෙක්ටරයක් තියෙනවා. හාමනයිසර් එකක් තියෙනවා. ඒ ටික මේ කීබෝඩ් එකට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට මේකේ ටෝන්ස් අපිට වෙන වෙනම හදාගන්න කට් ඔෆ් එක, ඇට්‍රැක්, රිලීස්. ඊළඟට මයික් එකේ ඉෆෙක්ට්ස් ටිකට නොබ්ස් ටික තියෙනවා. ඊළඟට මෙතන ලෝව ටෝන් එක, අප ටෝන් එක අපිට අඩු වැඩි කරගන්න වොලියම් කන්ට්‍රෝලර් එකක් එක්ක දීලා තියෙනවා. මයික් වොලියම් එක වෙනම දීලා තියෙනවා. ඊළඟට විශේෂම දේ තමයි මේ කීබෝඩ් එකේ XPS කියන්නේ සාම්පල් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. අපිට ටෝන්ස් ඕන එකක් සාම්පල් ටෝන් හැටියට අරගෙන ටෝන් සදාගෙන මේකේ ප්ලේ කරන්න පුළුවන්. ඒකට සාම්පල් ඉම්පෝර්ට් කරන්න පුළුවන් මේකේ USB පෙන් එකක් මාර්ගෙන්. ඊළඟට ඩෝ කන්ට්‍රෝලර් එක තියෙනවා. ඩෝ කන්ට්‍රෝලර් එක කියන්නේ මේ කීබෝඩ් එක Cubase වගේ සොෆ්ට්වෙයාර් වලට සපෝට් කරනවා. සොෆ්ට්වෙයාර් එකක් කරහා ගත්තහම MIDI channel ඔටෝමැටිකලි හැදිලා ඒ සේරම කරන්න පුළුවන්. ඒක තමයි මේකේ සීකන්සර් එකක් නැහැ. ඒ වෙනුවට තමයි ඩෝ කන්ට්‍රෝලර් එක හරහා කම්පියුටර් එකකින් ඔඩියෝ සොෆ්ට්වෙයාර් එකකින් වැඩ කරන්න ඒ වෙනස දීලා තියෙන්නේ. ඒක තමයි ලොකුම පහසුව. ඊළඟට මෙතන අපිට පැටර්න් සීකන්සර් එකක් තියෙනවා. රිදම් පැටර්න් ප්ලේ කරන්න පුළුවන්. අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් ඕන විදිහට පැටර්න් හදාගන්න පුළුවන්. ඊළඟට මල්ටි පෑඩ්ස් තියෙනවා. අපිට ටෝන්ස් දාගන්න පුළුවන්. ඊළඟට සාම්පල් ටෝන් මෙතෙන්ට දාගන්න පුළුවන්. ඒකම USB පෙන් එකක් කරහා අපිට ඔඩියෝ MIDI වේව් කියන වර්ග දෙකම ප්ලේ කරන්න පුළුවන්. ප්ලේයරයක් තියෙනවා. ටෙම්පෝ අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ පහසුකම් ටික මේකේ තියෙනවා. ජෙනරල් MIDI 2 කියන ෆෝමැට් එක තියෙනවා. MIDI song එකක් වුණත් අපිට මේකෙන් ප්ලේ කරගන්න පුළුවන්. ඒ පහසුකම් ටික තියෙනවා.